අයිබෝවන් මම ජෝතිර්වේදී කේ උසරච්චන්ද්‍ර. ක්‍රිස්තුවර්ස 2018 දෙසැම්බර් මාසේ 10 වෙනිදා ඉඳලා 16 වෙනිදා දක්වා සතියේ ලග්න පලාපල. මේෂ ලග්නේ. මේෂ ලග්න හිමියන්ට මෙම සතිය තරමක් යහපත් සතියක්. බලාපොරොත්තු ඉෂ්ට වෙන සතියක්. ඉගෙනීමේ අංශවල නියැලී සිටින්නන්ටද ඉතාමත් යහපත්. එසේම උසස් අධ්‍යාපනික අංශවලටත් තරමක් යහපත් සතියක් බවට පත්වෙනවා. රැකියාවල නම් තරමක බාධකයක් පවතිනවා. නමුත් රැකියාවල පෙර තිබූ තරමටම බාධක මෙම සතිය තුළ ඇතිවන්නේ නැහැ. ආදායම් ලබන වැඩවලට තරමක් යහපත් වෙනවා. විශේෂයෙන්ම මහපොළොව හා ආශ්‍රිත සම්බන්ධ ව්‍යාපාරවල නිරත වූ අයට තරමක් වාසිදායක තත්ත්වයක්. ධනේ තැන්පත් කර ඉතිරි කර ගැනීමට නම් එතරම්ම සුබදායක වන්නේ නැහැ. ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් පැවති බාධක බොහෝ දුරට ඉවත් වෙනවා. පැවති රෝග පීඩා පවා බොහෝ දුරට මර්ධනය වෙනවා. තමන්ට එරෙහිවන සතුරු කරදර වැනි බාධක පවා දුරු කර ගැනීමේ හැකියාව තියෙනවා. විවාහකයින්ට විවාහ අපේක්ෂකයින්ට මෙම සතිය තරමක් යහපත්. උසඹ ලග්න හිමියන්ට මෙම සතිය තරමක් යහපත් සතියක්. බලාපොරොත්තු ඉටුවන තත්ත්වයක්. ගෙදර දොරේ දියුණු අලංකාරයේ වැනි දේවල් ඇති කරනවා. ආදායම් ලබන වැඩවලට පවා ඉතාමත් යහපත්. රැකියා ස්ථානවලද තරමක් යහපත් සතියක් බවට පත්වෙනවා. අධ්‍යාපනික අංශවල නියැලී සිටින්නන්ට මූලික අධ්‍යාපනයට තරමක් යහපත් සතියක් වන අතර උසස් අධ්‍යාපනයට තරමක බාධකයි. ආදායම් ව්‍යාපාර ස්වයන් රැකියාවල නිරත වූවන්ට විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය වැනි ව්‍යාපාරවල නියැලී සිටින්නන්ට තරමක් වාසිදායක තත්ත්වයක්. ධනේ තැන්පත් කර ඉතිරි කර ගැනීමට තරමක බාධක පවතිනවා. ගෙදර දොරේ දියුණු අලංකාරය තරමක් අඩුවෙන් පවතින්නේ. ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් එතරම්ම යහපත් තත්ත්වයක් නැහැ. විශේෂයෙන්ම සෙම් රෝග, මුත්‍රා රෝග වැනි පීඩාවන් පවතින අයට තරමක් බාධකයි. විශේෂයෙන්ම විවාහකයින්ට මෙම සතිය සුබදායක නැහැ. බලාපොරොත්තු ඉටු නොවන තත්ත්වයක් පවතින එසේම ප්‍රේමවන්තයින්ට විවාහ අපේක්ෂකයින්ට පවා තරමක බාධා ඇති කරවන තත්ත්වයක්. මිතුන ලග්නේ. මිතුන ලග්න හිමියන්ටත් තරමක බාධක සතියක්. බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට කර ගැනීමේ හැකියාව තරමක් දුරට අඩුයි. විශේෂයෙන්ම අලුත් වැඩවලට ආරම්භයට එතරම්ම සුබදායක වන්නේ නැහැ. අධ්‍යාපනික අංශවල නියැලී සිටින්නන්ට තරමක් වාසිදායකයි. විශේෂයෙන්ම මූලික අධ්‍යාපනයට ඉතාමත් යහපත් වන අතර උසස් අධ්‍යාපනයටත් තරමක් දුරට යහපත්. රැකියා ස්ථානවල තරමක යහපත් වාතාවරණයක් පවතිනවා. රැකියාවලදී තමන්ට ප්‍රධානීන්ගෙන් ප්‍රසසුම් ලැබීමේ ඉඩකඩ පවතිනවා. ආදායම් උපයන අයටත් තරමක් වාසිදායකයි. ආදායම් මාර්ග දියුණු කර ගැනීමේ ඉඩකඩ තියෙනවා. කෘෂිකාර්මික, කාර්මික සහ තාක්ෂණික ක්ෂේත්‍රවලට සහ ඉදිකිරීම් ක්ෂේත්‍රවල ව්‍යාපාරිකයින්ට ඉතාමත් යහපත්. මහපොළොව හා සම්බන්ධ කටයුතුවල නියැලී සිටින්නන්ටද ඉතාමත් යහපත් බව කිය යුතුයි. ආදායම් තත්ත්වයේ මෙන්ම වියදම් තත්ත්වයේද තරමක් වැඩිවීමේ ඉඩකඩ තියෙනවා. බැවින් අනවශ්‍ය වියහිදම් හැකිතාක් අඩු කර ගැනීම කළ යුතුයි. ගෙදර දොරේ දියුණු අලංකාරය තරමක් දුරට ඇති කර ගැනීමේ හැකියාව පවතිනවා. උදරාබාධ වැනි පීඩාකාරී අසනීප තත්ත්වයන් සුළු වශයෙන් නැතිවීමේ ඉඩකඩ තියෙනවා. කටක ලග්නය. කටක ලග්න හිමියන්ට තරමක් බාධක පවතිනවා. සමාජය තුළින් යමක් ඉෂ්ට කර ගැනීමට යෑමේදී ඊට විරෝධයක් පවතින බව කිය යුතුයි. ඉගෙනීමේ අංශවල නියැලී සිටින්නන්ට තරමක් යහපත්. උසස් අධ්‍යාපනයට පවා තරමක් ඉඩකඩ තියෙනවා. රැකියාවට තරමක් බාධක පවතිනවා. රැකියාවක් කරන්නේ නම් ඒ රැකියාවේ යම් යම් ගැටලු ඇතිවීමට ඉඩකඩ පවතින අතර රැකියාවක් ලැබීමට සිටින්නේ නම් රැකියාව ලැබීමට යම් යම් බාධක පවතිනවා. ආදායම් උපයන වැඩවලට එතරම්ම සුබදායක වන්නේ නැහැ. නමුත් ගෘහස්ථ ආදායම් උපයන අයට එනම් ගෙදර සිට ආදායමක් උපයන අයට තරමක් යහපත් බව කිය යුතුයි. පිටපළාත්වල ගොස් දියුණුවන්නන්ට තරමක බාධක පවතිනවා. විශේෂයෙන්ම විදේශ රැකියාවල් කරන අයට එතරම්ම සුබදායක වන්නේ නැහැ. ගෙදර දොරේ දියුණු අලංකාරය වෙනුවෙන් වැඩි කාලයක් වැය කරන්න සිද්ධ වෙනවා. ජලාශ්‍රිත පීඩාකාරී තත්ත්වයන් ඇතිවීම ඉඩකඩ විශේෂයෙන් පපු ආශ්‍රිත සෙම් රෝග වැනි පීඩාවන් පවතින අයට තරමක් බාධක සතියක්. විවාහකයින්ට තරමක් යහපත්. බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. එසේම ප්‍රේමවන්තයින්ටද විවාහ අපේක්ෂකයින්ටද තරමක් යහපත් සතියක් බව කිය යුතුයි. සිංහ ලග්නය. සිංහ ලග්න හිමියන්ට තරමක් බාධක සතියක්. බලාපොරොත්තු වෙන දේවල් වලට බාධා ඇති කරනවා. ඉගෙනීමේ අංශවල නියැලී සිටින්නන්ට දෙවැනි බාධා ඇති කරන අතර විශේෂයෙන්ම මූලික අධ්‍යාපනයට තරමක බාධකයි. උසස් අධ්‍යාපනයට එතරම්ම බාධක ඇති නොවුනත් එතරම් යහපත් තත්ත්වයක් ඒ තුළද පෙන්නුම් කරන්නේ නැහැ. රැකියා ස්ථානවලද තරමක් බාධක පවතින බව කිය යුතුයි. ආදායම් උපයන අයටද තරමක් වාසිදායක තත්ත්වයක් පැවතියත් එතරම් ඉහළ ආදායම් ඉපයීමේ හැකියාවක් නැහැ. තරමක් දුරට ගමන් බිමන් වැඩි කරවන සතියක්. පිටරටවල රැකියා කරන අයට තරමක් යහපත් සතියක් බව කිය යුතුයි. ශරීර සෞඛ්‍යයේ තරමක දුර්වලතා ඇති වෙනවා. ඇස්වහ කටවහ දෝෂ වැනි පීඩාකාරී තත්ත්වයන් පවා පවතිනවා. සෙම් රෝග, මුත්‍රා රෝග වැනි පීඩාකාරී තත්ත්වයන්ද යටිබඩාශ්‍රිත රෝග පීඩා ඇති අයට ඒවාහි වැඩිවීමක්ද පෙන්නුම් කරනවා. විවාහකයින්ට තරමක් යහපත් සතියක්. ප්‍රේමවන්තයින්ට විවාහ අපේක්ෂකයින්ට තම බලාපොරොත්තු ඉෂ්ට වන සතියක්. තරමක් දුරට අන් අයගේ සහයෝගය ඔබට ලබාගත හැකි සතියක්. කන්‍යා ලග්නේ. කන්‍යා ලග්න හිමියන්ට තරමක් යහපත් සතියක්.
පසුගිය සතිවල පැවති බාධක තත්ත්වය තරමක් හෝ අඩු වී යන තත්ත්වයක්. බලාපොරොත්තු වන දේවල් ඉෂ්ට කර ගැනීමේ ඉඩකඩක් පවතිනවා. පෙරපින් බලයද තරමක් එහතින් ක්‍රියාත්මක වන සතියක්. ඉගෙනීමේ අංශවල නියලී සිටින්නන්ට තරමක් එහපත්, විශේෂයෙන් මූලික අධ්‍යාපනයට තරමක් එහපත් බවක් හේතුයි. නමුත් උසස් අධ්‍යාපනයට එතරම්ම එහපත් තත්ත්වයක් ඇතිවන්නේ නැහැ. රැකියා ස්ථානවල යම් යම් බාධක පවතින බව හේතුයි. නමුත් කලට වඩා පෙර කලට වඩා තරමක් හෝ යහපත් තත්ත්වයක් පවතින බව කියේතුයි. ආදායම් උපයන අයට ඉතාමත් යහපත් ආරම්භයක්. අලුත් ආරම්භයන් ලබා ගැනීමට පවා ඉතාමත් යහපත්. එසේම අලුත් දේවල් කිරීමට මෙම සතිය තුළ බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. තරමක් දුරට පර්යේෂණාත්මක කටයුතු වල නියලී සිටින්නන්ට මෙම සතිය තරමක් යහපත්. තරමක් දුරට සතුරු කරදර පවා මර්ධනය කරගත හැකි තත්ත්වයක් පවතිනවා. තමාගෙන් කලකට පෙර සිට ඈත්ව සිටි අයකු තමා වෙත ලංවීමට බොහෝ දුරට ඉඩකඩ පවතිනවා. විවාහකයින්ට තරමක් යහපත් සතියක් බව කිය යුතුයි. ප්‍රේමවන්තයින්ට පවා තමන්ගේ බලාපොරොත්තු වන දේවල් ඉෂ්ට කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. තමන්ගේ පවුල පිළිබඳ වැඩි බලයකින් ජවයකින් ක්‍රියා කිරීමට ඉඩකඩ තියෙනවා. තරමක් දුරට ධනෙ උපයා ගැනීමේ අවස්ථා ඉඩකඩ පවතින සතියක්. තුලා ලග්නේ. තුලා ලග්න හිමියන්ට තරමක් බලාපොරොත්තු සහගත සතියක්. තමන්ට යම් යම් බාධක තිබුණත් එම බාධක තරමක් දුරට ඉවත් වෙන සතියක්. විශේෂයෙන්ම කලක් තිස්සේ පැවති යහපත් කාර්යයක් මෙම සතිය තුළ ආරම්භ කර ගැනීමට ඉඩකඩ ලැබෙනවා. වැඩිහිටියන්ගෙන්, උගතුන්ගෙන් හා ප්‍රසිද්ධ අයගෙන් උදව් උපකාර ලැබීමේ ඉඩකඩ පවතිනවා. රජය හා සම්බන්ධ කරන කටයුතු වලද තරමක් යහපත් තත්ත්වයක් බව කිය යුතුයි. අධ්‍යාපනික අංශවලින් තරමක් ප්‍රගතියක් දැකිය හැකි තත්ත්වයක්. උසස් අධ්‍යාපනයට තරමක බාධා ඇතිවුවත් මූලික අධ්‍යාපනයේ සාර්ථක තතියක් බව කිය යුතුයි. රැකියා ස්ථානවල වෙනදාට වඩා වැඩි ප්‍රබෝධයක් පවතිනවා. ආදායම් උපයන අයට ආදායම් මාර්ගවලින් දියුණු වීමට ඉඩකඩ පවතිනවා. විශේෂයෙන්ම රජය සමග කරන ව්‍යාපාර කොන්ත්‍රාත් පැණි දේවල් කරන අයට තරමක් වාසිදායක තත්ත්වයක් තියෙනවා. තරමක් දුරට පිටස්තර අය නිසා කරදර සිදුවීමට ඉඩකඩ ඇති බැවින් පිටස්තර අයගෙන් තරමක් දුරස්ව කටයුතු කිරීම ඉතාම වැදගත්. වෘශ්චික ලග්නේ. උච්චික ලග්න හිමියන්ටද තරමක් යහපත් සතියක්. බලාපොරොත්තු වන දේවල් ඉෂ්ට කර ගැනීමේ ඉඩකඩ තියෙනවා. නමුත් බාධක ඇතිවන තත්ත්වයක් පවතිනවා. මූලික අධ්‍යාපනයේ තරමක් දුරට සාර්ථක වන අතර උසස් අධ්‍යාපනයට යම් යම් බාධා පවතිනවා. විදේශ රැකියාවල් නිරත වූවන්ට ඉතාමත් යහපත්. එසේම ගමන් බිමන් වල යෙදෙන්නන්ටද, විදේශ ගමන් වල යෙදෙන්නන්ටද ඉතාමත් යහපත්. රැකියාවලදී තරමක් ප්‍රසිද්ධ අයගේ ප්‍රධාන අයගේ සහයෝගය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. රාජ්‍යංශවල රැකියාවල් කරන උච්චික ලග්න හිමියන්ට ඉතාමත් යහපත්. ආදායම් මාර්ගවලින් යම් තරමක දියුණුවක් ලැබීමේ ඉඩකඩ තියෙනවා. ව්‍යාපාරිකයින්ටද තරමක් යහපත්. දොළොස්වැන්නේ පවතින බලය හේතු කොටගෙන පිටස්තර අයගේ උදව් උපකාර ලැබීමේ හැකියාව තියෙනවා. නමුත් තරමක් දුරට වැය වෙන ගතිය වැඩි. නොමනා දේවල් කෙරෙහි අවධානය යොමු වීමට ඉඩකඩ. එසේම වැරදි දේවල් වලට පැටලීමේ ඉඩකඩද මෙම සතිය තුළ පවතිනවා. ඒ නිසා එවැනි දේවල් ගැන තරමක අවධානයෙන් කටයුතු කරන්න. ධනු ලග්නය. ධනු ලග්න හිමියන්ට එතරම්ම සුබදායක නැත. තරමක් දුරට ඒ රාශියකද පවතින නිසා බාධා ඇතිවි. බලාපොරොත්තු වන දේවල් ඉෂ්ට කර ගැනීමට ඇති හැකියාවද ඉඩකඩද බොහෝ සෙයින් අඩු කරයි. gedara dorē diunu wæni deval taramak aduwen pavatina kālayak wana athara hite satura sahane taramak adu karai. moolika adhyapanika ansawala niyali sitinnanta nam taramak yahapath wana athara usas adhyapanika ansawala niyali sitinnanta etaramma subadayaka novi. pitassara pradeshawala gos ho pitarata walata gos usas adhyapane hadarannanta nam taramak yahapathya. rakiyawala taramak gatlu pavadi. namuth videsha rakiya karanayata etaramma gatlu natha. ව්‍යාපාරිකයන්ට ස්වයන් රැකියාවල නිරත වූ අයට ආදායම් මාර්ග උපදවන අයට විශේෂයෙන්ම සංචාරක සේවයේ ප්‍රවාහන සේවයේ වැනි සේවාවන්වල නියැලී සිටින්නන්ට ඉතාමත් යහපත් සතියක්. තරමක් දුරට කරදර බාධක පවතිනවා. නමුත් එසේ පැවතියත් තමාගේ කටයුතු සාර්ථකව කරගැනීමේ ඉඩකඩ පවතිනවා. ධනෙ තැන්පත් කර ඉතිරි කර ගැනීමට තරමක් දුරට බාධක පවතින තත්ත්වයක් පෙන්නුම් කරනවා. කෙසේ වුවත් තැන්පත් ධනෙ පවා වැය වෙන ගතියක් පවතිනවා. මකර ලග්නේ. මකර ලග්නයට තරමක් බාධක සතියක්. සමාජය තුළින් එතරම්ම යහපත් ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ. තමා සමාජයට යමක් කරගන්නට ගියහොත් එයින් තමන්ට යම් යම් බලපෑම් එල්ල කරන තත්ත්වයක් පවතිනවා. එසේම සතුරු කරදර වැනි බාධකද පවතින බව කිය යුතුයි. තරමක් දුරට තමාගේ පෞරුෂය කෙරෙහි වැඩි අවධානයකින් යොමු කරන කාලයක්. එසේම අධ්‍යාපනික අංශවල නියැලී සිටින්නන්ට තරමක් වාසිදායක බව කිය යුතුයි. මූලික අධ්‍යාපනයට තරමක් බාධක පැවතියත් උසස් අධ්‍යාපනයට තරමක ඉඩකඩක් සැලසේ. රැකියාවට තරමක් යහපත්. රැකියාවල සෞම්‍ය බවක් ඇති කරයි. රැකියාවල පැවති දෘඪ ගති අඩු වී තමාට යහපත් වාතාවරණයක් රැකියාව තුළ ඇති කරන තත්ත්වය පෙන්නුම් කරයි. රැකියාවලදී යම් දියුණුවක්ද ලැබෙන අතර ආදායම් මාර්ග උදාකරගත හැකි මාර්ගද බොහෝ විට විවර වනු ඇත. ලැබීම් වලට ඉතාමත් යහපත් සතිය බව කිය යුතුයි. විවාහකයින්ට ප්‍රේමවන්තයින්ට තරමක බාධක සතියකි. කුම්භ ලග්නේ. කුම්භ ලග්න හිමියන්ට තරමක් යහපත් තත්ත්වයක් පවතිනවා.
කරදර බාධක ඉවත් වී සතුට සෞභාග්‍ය උදා කරන කාලයක්. ගෙදර දොරේ දියුණුව වෙනුවෙන්ද වැඩ කළ හැකි කාලයක්. අධ්‍යාපනික අංශවල නියැලී සිටින්නන්ට පැවති බාධක තරමක් අඩුවෙන් පවතිනවා. එසේම අධ්‍යාපනික අංශවලින් ඉහළට යෑමේ හැකියාව පවතිනවා. උසස් අධ්‍යාපනික අංශවල නියැලී සිටින දරුවන්ට ඉතාමත් යහපත් කාලයක්. රැකියාවලද තරමක් යහපත් තත්ත්වයක් පවතිනවා. ලක්නාධිපතියා බලවත් වී සිටීමෙන් පෙන්නුම් කරන්නේ තමාගේ දියුණුව උදා කර ගැනීමට හැකිවන තත්ත්වයක් පවතින බවකි. ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන්ද තරමක් යහපත් තත්ත්වයක් පවතිනවා. විවාහකයින්ට ප්‍රේමවන්තයින්ට තරමක් යහපත් තත්ත්වයක් පවතිනවා. ගෙදර දොරේ දියුණු අලංකාරය කෙරෙහි අඩු අවධානයක් ඇති කරන ඒ වගේම තරමක් දුරට කෝප වන ගතියක් පවතිනවා. ඒ නිසා අන් අය සමග කරන කටයුතු වලදී තරමක් ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. මීන ලග්නේ. මීන ලග්න හිමියන්ට තරමක් වාසිදායක කාලයක්. බලාපොරොත්තු වන දේවල් ඉෂ්ට කර ගැනීම ඉඩකඩ පවතිනවා. තරමක් දුරට තමන්ට එරෙහි වන කරදර දුරස් කර ගැනීම හැකියාව තියෙනවා. අධ්‍යාපනික අංශවල නියැලී සිටින්නන්ට තරමක් වාසිදායක තත්ත්වයක්. උසස් අධ්‍යාපනයට පවා යහපත් තත්ත්වයක් පවතිනවා. පිටපළාත්වල රැකියා කරන්නන්ට විශේෂයෙන්ම විදේශ රැකියා කරන්නන්ට ඉතාමත් වාසිදායකයි. විවාහකයින්ට තරමක් බාධක පවතිනවා. ප්‍රේමවන්තයින්ටද වැඩිහිටියන්ගෙන් දෝෂ දර්ශනයක් ඇතිවීම ඉඩකඩ බොහෝ දුරට පවතිනවා. පදිංචි ස්ථානවල තරමක් දුර්වලතා පවතිනවා. ගෙදර දොරෙහි දියුණු අලංකාරයේ තරමක් අඩු වෙනවා. ආදායම උපයන අයට ආදායම් ඉපයුවත් ඉතිරි කර ගැනීමේ හැකියාව තරමක් අඩුයි. මේ නිසා උපයන තරමට වැය වෙන ගතියක් මෙම සතිය තුළ පවතිනවා.